විදුලී පාරිභෝගික ජනතාව මත අයුතු බරක් පැටවීමට කිසිවෙටකත් අපේක්ෂාණු කරන බව ඇමතිනී පවිත්‍රාවණඥ්‍ය ර්චමහත්ම පවසයි. පාරිබෝගික ජනතාවට ආසාානයන් නොවන පරිදිී ගාස්්‍ර සංශෝධනය කිරීමට, මහජන උපයෝගිතක් කොමිසමහර මහජන අදහස් විමසීමට මේ වන විටත් විදුලබල මණ්ඩලය පියවරගෙන තිබේ. ඊට ප්‍රතිචාර ලැබිින් පවතින බව මහජන උපයගධක්කොම සමක කියයාසි. ි අහස් ලබාදීම සඳහා සතතුනක කාලයක් ලබාදී ඇත. වාචිකවද අදහස් ඉදිරිපත් කළ හැකිය. ඒරාත්‍රයේ පදනම් ආතනයේ පැවැති හමුවකදී ඇමතනී පවිත්‍ර වඥ්‍ය රච්චිමහත්මිය මේ වනවිට විදුබල ණ්ඩලේ මුහුණද ඇති ගැටලු පිළිබඳ කරුණු පහැදිලිළාය. පැය විසිහතර පුරාම කණ්ඩය විදුලි සපයන දුණු ආසියාවේ එක ම රට ශ්‍රී ලංකාවයි. එවැනි ජයග්‍රාණයක් දක්නුවාසි අතක කලාපේ කිසිදුරටක් මෙතෙක් ලබාගෙන නොමත මුළු දිවයිනම ආවරණය වන පරිදි මේවන විට සයට අනු හතරකට විදුලු බලය ලබාදී තිබේ. ඉරාණයට සම්බාධක පැනවීම හේත්තුවෙන් මේ වසරේ මුළු දිවනටම විදුරේ ලබාදීමට බාධ එල්ලවී ඇත. පසුගිය වසරේ ඊසාන හා මෝසම් වැසිනු ලැබීම හේත්තුවන් බණ්ඩලීට සිදුවූ පාඩ්ඩුව බිලියන අටකී. ගවෝඩ් හැසි එකක ධර්තාාවකින් යුත් ගල්ලංගරු බලාගර පදතියක් මේ වන විට ස්ථාපනය කෙරෙමින් පවති. ජපනරජ ආධාරඇතේ කාර්ශම ගල්ලංගරුත් ධානයකින් යුත් නව ගල්ලගරු බලාගාරයක් ස්ථාපනයකරීම කරහිද අවධානය යොමෝ ඇත. මේ වන විට විදුලි ඒකයක් ජනයකිරීම සඳහ රුපියල් විසිපහත් තිහත් අතරමු දෙ ලක්වෑේ. ඒහෙත් විදුල ඒකයක් අලවිකනු ලබන්නේ රුපියල් පහළවක්වැනි අවුම මිලකටය. ජනතාවගේ සංවේදිතා හඳනා ගනිමින් කටයුතු කිරීමට ක්‍රියා කන්න බවද ඇමතනී පවිත්‍ර වඥ්‍යා රච්චිමත්මිය කියා සිටි. ඇමරිකා අවිඵලය ජනපලයෙන් පැරද වූ ජනපති වූගෝචඡාවස්ගේ ගුණසමරීමේ විශේෂ උත්සවයක් ශ්‍රී ලංකාවේදේ. අබව ප්‍රාප්ත වෙනස්සුවිලා ජනාධිපති, ඌගෝචාවස් මහතාසිහිකිරීම සහ විශේෂය ගුණ සමරු උත්සවයක් පදන මාතනයේදී පැවැත්වනේ ඉන්දියාවේ වවෙනිස්විලාතා නාපතිමලනා සැන්ටානා රමිරෙස් මහත්මියගේ ප්‍රධානත්වවෙනි. ජාතික නිදහස් පෙරමණට අනුබද්ධ සරු ලංකාවේ බොලිවරයානු සහයෝගිතාවය මෙම උත්සවය සංවිතන කරතිබින. මෙහිදී අදහස් දැකූ අමාත්‍ය විමල් වීරවංශ මහතාකයක් සිටියේ ත්‍රස්ථවාදය පරාජය කළද රටටේරෙහි බලවේග තවමත් ක්‍රියත්මක වන බයි. ද අර්ය කරන්න කියාන අපි හාමුදුරන්නේ රුපවාහනි නාලිකාවල මාධ්‍යවේද අලි මංකට කටේ සිට අහවලාත් ගෙනේ කියල කියන්න අහම ගත් කිය. දැන් ආරංචි ඒක පෞද්ගලක මාධ්‍යායතනක යුද්ධ්‍යවාර්තා කරන්නගියක ගුපිලක්. ඔහුගේ ඔහු ඇසින්දුටුදය කිය බොරු සාක හදහදද ලෝකට දෙන්න න. ඔහු ඇසින්දුටවා කියලා. ඔහු ඔහුගේ කැමරාවෙන් ගත්තක් කියල එකක විදිට හදපු. ඒපරාද පිළිඳ චෝදාව වරගන්වන්න. ඒ මද්‍යේද අද ඇමරිකා එක්සත් ජනපදෙන්නන්නේ හු ෙවල් විකුණ ගිහිල්ල දෙමාපියෝ හිටපු ගෙවල්ල නෑ. මුළු රතම පාාවලදීලා අර ද්‍රෝහිී කටයුත්ත වෙන මෙම පාදඩයුත් අපේ සමාජි ඉන්නවනේ. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොට ජාත්‍යන්තරයට එක්වීමට තවදින හතරයි. ආසියාාවේ ආශ්චර කලායන ශ්‍රී ලංකාවේ යෝධ සංවර්ථන ව්‍යපති අතරට අලුතින්ම එක්පන මත්තල රාජපක්ෂ ජාති්‍යන්තර ගුවන්තුටු පල ලබන දහ අටවනතා චනාධිපත්තුවන්ගේ ප්‍රධානත්වෙන් විවෘර්තකිරීමට සීලු කටයතු සූදානම් කර තිබේ. ස්්‍රී ලංකා, සිිල් ගුවන් සේවා ඉතිහාසේ නව සන්ධිස්ථානයක් සනිටවන් කරවිින්, දෙෙස්විදෙස් ඕනෑම ගුවන්ඥාණයක් සිය සේවා අවශ්‍යතාසඳහා මඟපෙන් වියහැකි අවුරින් මත්තල ගුවන්තුටුප පල ඉදිිර තිබේ. ලොබ ඕනෑ ගුවන්තුට පොක්කා. තරඟකරයැකි අවරින් තරඟකාර ිලකට ගුවන්යාාඉදන සැපීමට ලංකා කනිීදති සංස්ථාවද සූදාානමින් සිට. මෙහි තෙල් සැපියම් අගනයේ ඉදිකිරීමම් ්‍යාපෘතියේ පළමූපියවර දැනටමත් අවසන් කර තිබේ. ගුවන්්‍යානාාති ලීටර දෙලක්ෂ පදාහසක් ගබඩාකිරීම ධරිතාවකකිින්යුත්. ෙල් ැකිද සංස්ථාව සත්තුව පවතේ. සියලු නීනතම පාසුකමලින්යුත් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තුටු පල, නිල් ගුවනහා එක්වන දිනිය වැඩි ඈතකනොවෙයි. ඒ සුවිශේෂ දිනිය උදාවනතෙක් සමස්්‍ර ශ්‍රී ංකීය චාතියම බලා සිටින්නේ නයිවසිල්ලෙරෙහි. ඒ්‍ර ඉහලයාන බෝ නොවඩ රෝගපාලනය වෙනුවෙන් රාජ්‍ය ආයතනවල නිලදහරන්ගේ සෞඛ්‍යතත්වය පිළිබඳව පරික්ෂාකිරීමේ ජංගමසායන පැවැත්වීමේ වැඩපිළිවෙලාක්. . වික්‍රම සිංහපුර ස්වාතින් රූපාණි පරර්ක්ෂය තුළ වවැනි ජංගමසායනයක් අද දවසපුරා පැවැත්පිෙන. සමරම් කවස්ථාවච ස්වාදී රපහහිනි බාධාල භපති රොස්මන් සේනරත්න සමනදිකාරී අරුණු විජෙසිංහ සෞඛ්‍ය සේවා ්‍යයක්ක්ෂජෙනරල් වෛතපාලිතමහි පාල. වසංගත රෝගවිද්‍යාංශයේ අධ්‍යක්ෂ පබා පලිය වඩන ජාතික රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසින් යන මාහත්මමාත්මී හුද විශසද්‍ය වෛතිවරුන් ජාතිකරහල් කාරමන්්ලේ සහ ස්වී රූපාහින මාධ චාලී නිලධාරනතු පිරිසක්ත එම අවස්ථාවටෙක් වූහ. සාවාතින් ූපායිනි මාධද ාල කාරම් ලේ සහ ඒය සංහිතාන කළේ සේවක සුභසාධක සංගමේ අනුග්‍රහයනි. අක්ෂි සහ ධන්තසායන මොක පිළිකා මෙෙන්ම ගැබ්ගල පිළිකා පරිීක්ෂාව ECG සහ රුදිීර් පරක්ෂා ඇතලු, වෛද්‍ය පරීක්ෂණ සිතුකිරීමද, වෛද්‍ය උපෙස් ලබාදීමද ඒහිද සිදුකරනා. සෞඛ්‍යමමාත්‍යංශය මෙෙන්ම ජාතිකරෝහල ඒ සහ ූර්ණ දාකක්පවය ලාී තිබේ. ර්මාන්ත ශාලා ඉතිහාසේ රජයේ කර්මාන්තශාලාවට හිමවන ස්ථානය පිළිබඳ මේ විමර්ශනය චරිත දනන්ජයග. ශ්‍ර ලංකාවේ කර්මාන්ත ශාලා ඉතිහාස එ ්ාස්තමස හතලිස් නමේතරම් ඇතට දෙවියනවා. මෙහි සවිශේෂී ආතරයක් වන රජයේ කර්මාන්තශාලාාව ිබිවන්නේ කෙබදු ස්ථානයක්ද මේ විසීම හහි පිළිබඳවයි. ොල්න්නාවේ අක්කර නමේක පමණ භූමිභාගක පැතිර පවතින රජේ කර්මාන්තශාලාව එතරම් ජනප්‍රියන්න වනත් එමකින් රටේ කර්මාන්ත අංශයට හිමි වන්නේ ස්විශේෂ මේවරක්. මෙම ස්ථානයේ සිදුවන සේවාව කිසිසේත් අවතක් සේරු කළ නොහැකි. එදා මෙදාතුර රජේ කර්මාන්ත ශාලාවෙන් ජාතික සංවර්ධන ක්‍රියාවලිය සඳහා සිදු වූයේ අනූපමේය සේවාවක් එහෙත් එය නිහඩ සේවාවක්. රජේ කර්මාන්තශාලාව නහට සේවයක් සිදුකරද. රටේ සංවර්ධනයට ඔවන්ගේ දායකත්වයකෝමද. අති දක්ෂකාර්මිකීන්ගෙන් සමන්විත වූ ආයතනයක් ලෙස. රජි කර්මාන්තශාලාව හැඳින්බිය හැකි. ඔවුන් සතුතාක්ෂණී බලමහිමේද සුළු පටුනොවෙයි. මේ දිනවල ඔවුහු ජලකළමනා කරන ක්‍රියාවලියක නිරතව සිටි. ඒ රටට දාආදමීමට යනදැවැන්ත ජලයෝජනාකමවලට ඔවුන්ගේ දායකත් වෙළපාතිීමයි. දැවැන්ත ජල යෝජනා ක්‍රමවලට භාත කරන වන්දුරටු මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාධනී කරනව කියෙැකිව ුවොත් ඔබ පුදුම වේවේ. දෙැදුරු ඔය ජලාශ යෝජනා ක්‍රමය සඳහා අවශ්‍ය වන්දුරුටු නිපද වන්නේ මෙම කර්මාන්ත ශාලාභෙයි. මේ දිනිවල ලහිලයියේ එම කටයුතු සිදුවනාකාරය. එහි යන ඕනෑම කෙනෙකුට දැක හැගිය. මේ ඉතා සංකීරණ ක්‍රියාවලයක්. දොරටක රටොන් තියක් පමණවේ. මීට පෙර මෙවැනි වාන්දොරට ගෙන් ඇත්තේ විදේශයෙන්. මෙමගින් රුපියල් මිලියන හත්සයක පමණ මුදලක් ශ්‍රීලංකාවට ඉතිරිවතිබේ. පාරිකර්මාන්තයට අවශ්‍ය ජලකරමනා කරන පද්ධති ස්සර සේරම ආනායනකරුව පිටටින්. නමුත් අප කර්මාශාලාාවන් අවුරු දෙ තුනකට ඉහතහිද සිට මෙම ජලකර්මනා කරන පද්ධති නිර්මාණය කර නිස්පාදනය කරලා ගිහිට සවිකරනවා. දැන් අපි වෙහරගර ජලාය නිර්මාණය කල ස්ථාපනය කරා තා සාර්ථක කලෙ රභගැන් ව්‍යපෘතිය ජලකර්මනා කරන පද්ධති දෙක වැඩ දැ නිමවීමින් පවදිනවා. දෙදහස් දොලාවසරේ රචේ කර්මාන්ත ශාලාව ලැබූ ආදාහෙම රුපියල් මිලියන හාරසියකි. දෙදහස්දහසේදී මෙම ආදායම රුපියල් බිලියනේ දක්වා වැඩිකිරීම. රජී කර්මාන්තශාලාවේ අරමුණයි. ඒසඳහා ශක්තිය මේ කර්මාන්තශාලාවේ කාර්යමණ්ඩලිය සතුළ කෙඩිවිඩම කිෙනනන්නතුරුවන් පිලෙස්පුවාන්.